කොහොමද ඔයාගේ ෆෝන් එකෙම විභාගෙ ප්‍රතිඵල ටික බලාගන්න කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. ආයුබෝවන් රන්බිම YouTube channel එකට ඔයාලා වෙනද වගේමකක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා අද ගෙනලා තියෙන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකෙම විභාගය O level A level වගේ ශිෂ්‍යත්වයේ වගේ විභාගවල ප්‍රතිඵල ටික කොහොමද ෆෝන් එකෙන් බලාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතනවා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන් subscribe කරන්න. ඒ වගේම ඊට හැපැත්තේ තියෙන notification bell icon එක click කරොත් විතරයි මේ වගේ වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලගේ notification ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ විභාගයේ ප්‍රතිඵල ටික බලා ගන්න. result ටික ගන්න ඔයා යන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ official website එකට. ඉතින් ඒකට යන link එක මම පහල description එකේ දාලා ඇති. ඒ link එක මගින් ඔයාලට පුළුවන් ඔෆිසිල් වෙබ්සයිට් එකට යන්න විභාග දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒක ලෝඩ් වුණාම හෝම් එකට ඔයාගේ ඒ URL එක මගින් එවි. වාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේක ලෝඩ් වෙන පොඩි වෙලාවක් යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක හෝම් පේජ් එක. මේකේ ඔයා පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් ඉන්න. ඊට පස්සේ මේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්කූල් exam results කියලා තැනක් තියෙනවා. මේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් ආවට පස්සේ ඔයා කම්පියුටර් එක වගේ කරනවා නම් ඒත් මේක බලා ගන්න පුළුවන් වෙවි. බොහෝ දෙනෙක් ෆෝන් එක පාවිච්චි කරන නිසා මම ෆෝන් එකෙන් තමයි අද මේ වැඩේ කියලා දෙන්නේ. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ තැනට යන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තැනක් එනවා. find your exam result here විභාග ඒ ටික අවශ්‍ය නැහැ. මෙතන හැබැයි දීලා තියෙනවා. උපුටා ගැනීම වගේ එහෙම දීලා තියෙනවා. විස්තර ටිකක් ඒ ටික ඔයා කියවනවා නම් කියවන්න. මේ ඊට පස්සේ ඔයාලට මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් ආවට පස්සේ මේ වගේ තැන බලා ගන්න පුළුවන්. ඔයා මෙතනදී කරන්න ඕන ඔයාගේ exam එක. මෙතන තියෙනවා A level exam එක තියෙනවා. ඊළඟට O level තියෙනවා. grade 5 scholarship exam එක තියෙනවා. ඉතින් ඔයා O level කරනවා නම් O level select කරන්න මෙතනින්. මේ විදිහට A level select කරනවා නම් A level select කරන්න. ශිෂ්‍යත්වය නම් මේ grade 5 scholarship කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් තව එකක් තියෙනවා සිලෙක්ට් කරන්න. ඒක තියෙන්නේ අපිට අවුරුද්ද සිලෙක්ට් කරන්න. මතක තියාගන්න මෙතනදී අපිට දෙන්නේ අපි දැන් ශිෂ්‍යත්වයේ දැනට ලියන්න ලියලා තියෙන අවුරුද්ද විතරයි. උදාහරණයක් විදිහට මේකේ ඔයාට ඔයා මීට අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්වයේ ලියපු කෙනෙක් නම් ඔයාගේ ප්‍රතිඵල බලා ගන්න බෑ. ඔයා මේ අවුරුද්දේ ඒ කියන්නේ අන්තිම පාරට ශිෂ්‍යත්ව ලියපෙකෙන්න නම් ඔයාට ඒ අවුරුද්දේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ 2021 අවුරුද්දේ ප්‍රතිඵල. ඒ කියන්නේ 2022 නේ ලිව්වේ. ඒ ප්‍රතිඵල ටික අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන ටික් එක දාලා මෙතනින් ඔයාගේ ඔයාට ලැබිලා ඇති විභාග අංකය ඒ විභාග අංකේ දෙන්න ඕන. ඉතින් මල් ළඟ විභාග අංකයක් නැහැ දැනට. ඉතින් මම මේක ඇතුළත් කරන්න මම ඒ නිසා මට එක් කරන්න බැහැ. ඔයා ඔයාට තියෙන අදාළ විභාග අංකය ඇතුළත් කරලා මෙන්න මෙතන I am human කියන එකට ටික් එකක් දෙන්න. එහෙම ටික් එක දීලා ඉවරලා මෙතනින් ඔයාට එනවා please click on all images contain මේ විදිහට house ඒ කියන්නේ මේ ඔයාට වෙනස් එකක් එනවා. ඒවි සමහර විට ඔයා අදාළ දේ සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් බොහොම ලේසි වැඩක් නිසා ඒ කියලා දෙන්න දෙයක් නැහැ. මේක
ක්ලික් කරලා මේ වෙරිෆයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කොළපාට හරිය වැටුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ සබ්මිට් කියන එක ක්ලික් කරලා ඔයාගේ ප්‍රතිඵල ටික ගන්න. දැන් මම මෙතන එම්ටි තියෙන්නේ. මොකද මම විභාගංකයක් ඇතුළත් කරපු නැති නිසා. ඉතින් සරලවම මෙන්න මේ විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිඵල ටික ඔයාගේ එක්සෑම් එකේ. මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ නොදන්න කට්ටියට දැනගන්න ෂෙයා කරන්න ඔයාගේ WhatsApp group වල Facebook වල ඕනේ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා පහලින් comment කරන්න. එහෙම නැත්නම් අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. එතකොට ඔයාලට අපිත් එක්ක directly message කරන්න පුළුවන්. ඊට පස්සේ WhatsApp group වල අපි එක එක වැඩ වැඩක් තියෙනවා. Quotes, morning quotes යනවා. ඒ දේවල් වලට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ website එකටත් ගිහිල්ලා බලන්න. දැන් වෙනකොට හදලා තිනවා මේ හැම දෙයකම links පහල description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට අනුග්‍රහයෙන් තවත් දවසක මේ වගේ ලස්සන video එකකින් හම්බෙමු.